පළවෙනි කාරණාව අපි මුලදී මතක් කළා රාජ්‍ය භාණ්ඩාගාරයේ පොහොසත් කරලීම සඳහා යම් ධන පරිත්‍යාගයන් සිදු කිරීම අත්‍යවශ්‍යයි කියන එක. එදෙන්දී රජය ඉතාමත් ක්‍රමානුකූල සාධනීය පරිසරයක් සකස් කරගන්න ඕන. මහජනයාට විශ්වාසය ඇති වෙන ආකාරයෙන් රජයේ යම් වැඩපිළිවෙළක් සංවිධානය කරගත්තොත් රටේ ජනතාව ආගමික මධ්‍යස්ථාන පමණක් නෙවෙයි රටේ මහජනතාව අනන්තවත් උදව් කරයි උපකාරවත් වෙයි. තව කාරණාවක් සිහිපත් කළ යුතුව තියෙනවා. මේ රටේ දෙකෝටියක් පමණ වන ජනතාවගෙන් හරි අඩක් පමණවත් අඩුම ගානේ රන් පවුමක වටිනාකම සහිත ආභරණ පළඳිනවා. රන් පවුමකවත් වටිනාකම සහිත ආභරණ පළඳිනවා වැඩි දෙනෙක්. අපි වැඩපිළිවෙලක් යෙදුවොත් මහජනතාව පාවිච්චි කරන මේ රන් ආභරණ තාවකාලිකව රාජ්‍ය ආයතනයක තැන්පත් කරනවා. ඒක උගස් තබන්නාසේ තැන්පත් කරනවා. සමහර විට අවුරුදු දෙකකට තුනකට හතරකට මෙසේ තැන්පත් කරනවා. ඒ තැන්පත් කිරීම මගින් රාජ්‍ය භාණ්ඩාගාරයේහි රන් සංචිතය වර්ධනය කරගන්නට පුළුවන්. ඒ තමයි විදේශ මූල්‍ය වත්කම් සඳහා ඉදිරිපත් කළ හැකි හොඳම සාධකය වෙන්නේ. ඒ අතරවාරේ ඒ රත්රන් පරිත්‍යාග කරන අයට යම් දීමනාවක් රජයෙන් දීම සුදුසුයි. අවුරුදු හතරකදී හෝ පහකදී ගිවිසුම්ගත ආකාරයෙන් මේ රත්රන් ආපහු අයිතිකාරීන්ට දෙන්නත් පුළුවන්. මෙවන් වැඩපිළිවෙලක් සංවිධානය කළොත් මහජනතාවට ප්‍රයෝජනවත් වන, රජයට මහත්සේ ප්‍රයෝජනවත් වන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සෑහෙන ආකාරයේ රත්රන් සංචිතයක් සදා ගැනීමට හැකියාව තියෙනවා. වැදගත් පියවරක් තමයි මේ අවස්ථාවේදී ජෙනරේටර් ආනයනය සඳහා පහසුකම් සැලසීම. විදුලිය අර්බුදය පිළිබඳ කෙලවරක් අපට දකින්න බෑ. විදුලිය අර්බුදය කවදා විසඳේවිද කියලා අපට සාධාරණ ලෙස ගණනය කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා ඉතා ඉක්මනින් විදුලිය උත්පාදන යන්ත්‍ර රටට ගෙන්විය යුතුයි. ඒ ගෙන්වන යන්ත්‍ර සඳහා රාජ්‍ය බදු ඉවත් කළ යුතුයි. ඒ පිළිබඳ පූර්වාදර්ශයක් තියෙනවා. 1994 පමණදී සිදුවුණු මේ විදුලි අර්බුදයේ අවස්ථාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ විදුලිය ජෙනරේටර සඳහා වූ බද්ද සම්පූර්ණයෙන් ඉවත් කළා. ඒ අවස්ථාවේදී විශාල වශයෙන් ජෙනරේටර ලංකාවට ආනයනය වුණා. එයින් ප්‍රශ්නයට ලොකු විසඳුමක් ආවා. ජෙනරේටර බද්ද සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි එපමණකුත් නෙවෙයි, පදින සයිකල් පා පැටි සඳහා වූ බදු මුදල් අඩු කළ යුතුයි. සාමාන්‍ය මහජනතාවට පහසුවෙන් පාපැදියක් ලබා ගැනීමේ පහසුව සකස් කළ යුතුයි රාජ්‍ය බදු ඉවත් කළා. මෙවන් පියවරයන් මගින් පවත්නා අර්බුදයට ඉක්මන් විසඳුම් සපයා ගන්න පුළුවන්.